ඒකයි මම බය නැතුව නොකිය Android smartphone එකම recommend කරන්න. සමදා අලුත් වෙන Nokia. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම පෙරවස් මගහැරී ගිය භික්ෂුන් වහන්සේට පසුවස් එළඹීමට අනුදැනීම යන දහම් කාරණා මුල් කරගෙන නිකිනිපුන් පොහොය බෞද්ධයාට ඉතා වැදගත් වෙනවා. සෑම පොහොය දිනක මෙන් අදත් ස්වර්ණවාහිනී අමාදාර වැඩසටහන් මාලාව කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ සිට සජීවීව ඔබ වෙත ගෙනෙනු ලබනවා. අද නිකිනිපුර පසළොස්වක පොහොය දවසේදී ස්වර්ණවාහිනී අමාදාර පුණ්‍යවන්ත වැඩසටහන සිද්ධ කරන්නට අප පැමිණ සිටින්නේ කෝට්ටේ ශ්‍රී නාග විහාර භූමියට. හිමිදිරි අටසිල් හා බුද්ධ වන්දනාවෙන් අමාදාර වැඩසටහන් මාලාව ආරම්භ වූ අතර එය මෙහෙවනු ලැබුවේ පූජ්‍ය කොටහේනේ නාර්ද හිමියන් විසින්. බුද්ධං සරණං ගච්ඡාමි. ඉන් අනතුරුව බොහෝ දිනාගේ අවධානය දිනාගත් දහම් පැන සාකච්ඡාවට බඳුන් වූ අතර පූජ්‍ය දියගම නාර්ද හිමියන් විසින් එය මෙහෙවනු ලැබුවා. බාලයා එහෙම නැත්නම් අඥානය කියන්නේ කවුද කියලා. අමාදාර ධර්මදේශනීය මෙවර මෙහෙවනු ලැබුවේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය වතුරුවිල සිරසුජාත හිමියන් විසින්. එකක් තමයි ස්වార్థය. අනිත් එක තමයි පරාර්ථය. මේ ස්වార్థයත් පරාර්ථයත් කියන්නේ තමන්ගේ දියුණුව අභිවෘද්ධියත් අනුන්ගේ දියුණුව අභිවෘද්ධියත් මේ දෙකම එකට ගන්න ක්‍රමයක් තමයි මේ බෞද්ධ දර්ශනීය තුලි බුදුහාරාවක් කියලා දෙන්නේ. ඉන් අනතුරුව ඇරඹුණේ අමාදාර ධම් සභාවයි. පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් මහාචාර්ය පූජ්‍ය මැදකොඩ අබේතිස්ස හිමියන් මෙම දහම් සභාවට සහභාගී වුණා. ගරුසිට පෙරදරිව පිළිගනිමු. අද සවස් 1ට කාව්‍ය ධර්මදේශනාව පන්වල ඥානාලෝක හිමි සහ හැද්දෑවේ නාලක හිමියන් විසින් සිදු කිරීමට නියමිතයි. සවස් 5ට විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වෙන අතර එය මෙහෙමනු ලබන්නේ උරුමේ ධම්මාලෝක හිමියන් විසිනි.